සුබදවසක් හැමෝටම අද කතා කරන්නේ 2015 වර්ෂයේ නිකුත්ුණ සන් ඔෆ් සත්‍යමූර්ති කියන චිත්‍රපටය ගැන. මේක පටන් ගන්නකොටම නන්දු කියන මේ කතාවේ ප්‍රධාන නළුවට මිනිස්සු ගොඩක් ගහන්න එන දර්ශනයක් තියෙන්නේ. ඉතින් එතනින් තමා මෙයාගේ කතාව කියන්න පටන් ගන්නෙ. මෙයාගේ තාත්තා තමයි සත්‍යමූර්ති කියන්නේ. හැබැයි මෙයාට සල්ලි කොයිතරම් තිබුණත් සල්ලි වලට ආසාවක් නැහැ. මිනිස්සුන්ට තමා කැමති. ඉතින් මේ ඉන්න පල්ලවී කියන තරුණිය එක්ක තමා මෙයා විවාහ ගිවිස ගැනීමට ඉන්නේ. ඒ තාත්තගේ කැමැත්තට මෙයා නිවාඩුවකට ගිහිල්ලා ඉන්න අතරේ මෙයාගේ තාත්තා නැති වෙනවා. ඉතින් මෙයාගේ තාත්තා නැති වුණ නිසා ව්‍යාපාර සඳහා අරන් තිබුණු ණය ටික එකපාරම උන් ඉල්ලනවා. දැන් නන්දු කරන්නේ තාත්තගේ නමට කැලලක් වෙයි කියලා දේපළ ටික විකුණලා ණය ගෙවලා දාන එක. ඉතින් මේකෙන් මෙයාට ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මෙයාලට දේපළ නැති වුණා කියලා දැනගත්ත ගමන් පල්ලවීගේ තාත්තා මේ විවාහය නවත්තුමු කියලා කියනවා. ඒ නිසා මෙයාගේ විවාහය නැති වෙනවා. ඒ වගේම මෙයාගේ අයියටත් මානසික ලෙඩක් තියෙනවා. දැන් දේපළ නැති වුණ නිසා මෙයාලා කුලියට ගෙදරක් අරන් පදිංචියට යනවා. ඒ වගේම නෑනගේ දුවගේ පාසලට මාසයක් ඇතුළත ලක්ෂ දෙකක් ගෙවන්න වෙනවා. ඒකට ණයක් ඉල්ලන්න නන්දු යාළුවෙක් ගාවට යනවා. ඉතින් ඔහු ණයක් දෙනවා වෙනුවට පොඩි රැකියාවක් දෙනවා. ඒ තමයි කසාදෙකට ගයක් සරසන්න. ඉතින් නන්දු ඒකට ගොඩක් සතුටු වෙනවා. දැන් ඉතින් පරම් කියන මෙයාගේ යාළුවත් එක්ක එකට යනවා. ඊට පස්සේ ඉස්සරහ ගහලා තියෙන නම දැක්කට පස්සේ නන්දු හොඳටම කලබල වෙනවා. ඒ එයා එක්ක විවාහ වෙන්න හිටපු පල්ලවීගේ වෙඩින් එක. දැන් යාළුවට කතා කරලා කියනවා මට මේක කරන්න බෑ කියලා. එතකොට යාළුවා කියනවා 105ක් හම්බෙනවා ඕකෙන් කියලා. ඉතින් සල්ලි නැති නිසා දැන් මේක කරන්න වෙනවා. නන්දු ඉස්සරහා ඉන්නව දැකලා පල්ලවී එකපාරම දුවගෙන එනවා නන්දු ගාවට. ඒ ඇවිත් අහන්නේ ඇයි මෙහෙ ආවේ කියලා. මේක අහපු ගමන් නන්දු කම්පණයට පත් වෙනවා. මොනවා වුණත් දැන් ආපු වැඩේ කරන්න වෙනවා. ඉතින් දැන් වැඩ පටන් ගන්නවා. ඒ අතර සමීර කියන ගෑනු ළමයා පඩිපෙළක් බහින්න ගිහින් වැටිලා පෙරලෙනවා නන්දු දකිනවා. නන්දු හිතන්නේ ආ බීලා වැටෙනවා කියලා. මේ පඩිපෙළෙන් වැටුන එක කාටවත් කියන්න එපා. අනිත් අය වැරදි විදිහට හිතයි කියලා සමීර නන්දුට කියනවා. ටික වෙලාවක් යනකොට සමීරගෙන් හැමෝම අහනවා ඇයි පඩිපෙළෙන් වැටුනේ කියලා. ඒ කියන්නේ හැමෝම මේක දැනගෙන. දැන් මේකට අවුල් යන සමීර පල්ලවිගෙන් අහනවා අර කවුද කියලා. සමීරට එතකොට පරණ විස්තරය කියනවා. මේ අතර සාම්බ සිවරම් වෙඩින් එකට ඇවිත් ඉන්නකොට නන්දු වෙඩින් එකේ වැඩ කරනවා දකිනවා. ඉතින් මෙයා වෙඩින් එකේ මනමාලයත් එක්ක නන්දුගේ පරණ විස්තරය කියනවා. සමීරත් මේක පැත්තකින් ඉඳන් අහගෙන ඉන්නේ. මේක ඇහෙන නන්දු පැත්තකට ගිහින් ඉඳගෙන දුක් වෙනවා. එතකොට සමීර ඇවිත් ඔහුත් එක්ක කතා කරලා ඔහුව සනසවනවා. ඊට පස්සේ ආයේ වැඩ කර කර ඉන්නකොට කොළපාට මල් ඉල්ලුවාම කොළපාට මල් දාන්න බැයිද කියලා ගෙදර කෙනෙක් හොඳටම නන්දුට බනිනවා. ඉතින් ඔහුට මේකට තරහ ගිහින් සරසන එක නවත්තලා යන්න හදනවා. එතකොටම නෑන කෝල් එකක් අරන් කතා කරනවා නන්දුට. ඒකෙන් ඔහුගේ සේරම තරහ නිමෙනවා. ඊට පස්සේ නන්දු පල්ලවීගේ තාත්තා හම්බෙන්න යනවා. එතකොට එතන ලොකු ප්‍රශ්නයක් වෙලා. ඒ පල්ලවීගේ තාත්තගේ අයියා, ඒ කියන්නේ රාමා, මනමාලයට දෙන්න තිබුණු කෝටි දෙකක සල්ලි අරන් පැනලා ගිහින්. ඒකට පල්ලවී වගේම පල්ලවීගේ තාත්තා දුක් වෙනවා. ඉතින් නන්දු කියනවා පොඩි වෙලාවක් දෙන්න, මම රාමව හොයාගෙන සල්ලි ටික අරන් එන්නම් කියලා. මේක සමීරත් යනවා. මෙයාලට රාමව බාරක ගාව ඉඳලා හම්බෙනවා. ඒත් රාමගේ පුතා ඇවිත් සල්ලි අරගෙන පැනලා යන්න හදනවා. ඒ වෙලාවේ නන්දු රාමගේ පුතාටත් ගහලා සල්ලි බෑග් එකයි රාමයි එයාගේ පුතයි ඔක්කොම අරන් පල්ලවීගේ තාත්තා ගාවට යනවා. හැබැයි නන්දු කියනවා ඔයාලා ගහගන්න එපා, සල්ලින මේ ජීවිතේ දුෂ්කර වෙලාවට එකිනෙකාට උදව් කරගත්ත නම් අද ඕක වෙන්නේ නැහැ කියලා. ඒ රාමගේ ව්‍යාපාර පාඩු වුණ වෙලේ පල්ලවීගේ තාත්තා එයාට උදව් කරලා නැහැ. ඒ නිසා තමයි රාම සල්ලි අරන් පැනලා යන්නේ. කොහොම වුණත් එතනින් ඒ අයියලා මලිලා එකතු වෙනවා. මේ වෙලාවේ පල්ලවී ඇවිත් කියනවා මම වැරද්දක් කරේ, මම ඔයාට කැමති, මාව එක්ක යන්න කියලා. ඒත් නන්දු කියනවා ඔයාට යෝගේෂ් තමයි ගැලපෙන්නේ කියලා. නන්දු පල්ලවී ප්‍රතික්ෂේප කරාට සමීර ගොඩක් සතුටු වෙනවා. ඒ මොකද සමීරත් නන්දුට කැමති නිසා. ඉතින් ටික වෙලාවකින් සමීර නන්දු ළඟට ගිහින් නන්දුට කැමති කියලා කියනවා. වෙඩින් එක ඉවරුනහම පල්ලවීගේ තාත්තා නන්දුට 115ක් දෙනවා. ඒ වෙඩින් එක ලස්සනට කරගන්න පුළුවන් වුණාට. දැන් ඉතින් වෙඩින් එකේ වැඩත් ඉවර නිසා නන්දු යනවා සමීරව බලන්න. එතකොටම තමා දැනගන්නේ සාම්බ සිවරම යාගේ තාත්තා කියලා. සාම්බ සිවරම කියන්නේ හැම වෙලේම සල්ලි පස්ස යන පුද්ගලෙයි. ඉතින් නන්දුට දැන් සල්ලි නැති නිසා සමීරගේ තාත්තා කැමති වෙන්නේ නැහැ. මෙහෙම කතා බහ යනකොට සාම්බ සිවරම කියනවා ඔයාගේ තාත්තා ලොකු වංචාකාරයෙක්, මට විකුණු පීඩම තාම මට අයිති නෑ, ඒක ලියවිලි තාම තියෙන්නේ දේවරාජ් ගාව, ඒ නිසා මම සත්‍යමූර්තිට බනිනවා, එහෙම බනින්න හොඳ නැත්තම් මගේ සල්ලි ගෙනත් දෙන්න කියලා කියනවා. එතකොට නන්දු කියනවා මට සල්ලි දෙන්න නම් බැරි වෙයි, ඒත් ඔයාගේ ලියවිලි ටික ගෙනත් දෙන්නම් කියලා. හැබැයි ඉතින් මෙහෙම කීවට දේවරාජ් කියන්නේ ලේසි මනුස්සයෙක් නෙමෙයි. ඉතින් දැන් කලින් මෙයාලට උදව් කරපු යාළුවා දේවරාජ් ගැන මෙයාලට විස්තර ටික හොයලා දීලා උදව් කරනවා. ඒ වගේම දේවරාජ්ගේ මස්සිනා ඔයාලට ඒකට උදව් කරයි කියලා කියනවා. දැන් පරම් එක එකතු වෙලා නන්දු දේවරාජ්ගේ මස්සිනාගේ ගෙදර හොයාගෙන යනවා. හැබැයි ඉතින් මෙයාලා යන්නේ වැරදි ගෙදරට.
ඒ කියන්නේ මෙයාලා යන්නේ දේවරාජ්ගේ ගෙදරටමයි. ඒත් ඉතින් මෙයාලා ඒක දන්නේ නැතුව හොරලියවිලි පෙන්නලා මේ ටික එතනින් තියලා ඇත්ත ටික අරන් දෙන්න කියනවා. එතකොටම තමා දැනගන්නේ ඔක්කොම ඇවිත් කිවි දේවරාජ්ටමයි කියලා. ඉතින් මේක කීවට පරම්ට දේවරාජ් ගහන්න හදන්නේ. එතකොටම දේවරාජ්ගේ භාර්යාව එනවා. මොනතරම් මැරේක් වුණත් එයාට මෙයා ගෞරව කරනවා. ඒ නිසා යන්තම් එතනින් ඒක ෂේප් කරගන්නවා. ඒත් ඉතින් දේවරාජ් සාම්බසිවරම් පවුලම පැහැරගෙන දේවරාජ්ගේ ගෙදරට අරන් එනවා. ඉතින් මෙයාලා කතා කරන අතරතුර දේවරාජ් මරන්න මිනිස්සෙක් පිහියක් අරන් දුවගෙන එනකොටම නන්දු මැද්දට පැනලා ගහලා දේවරාජ්ව බේරගන්නවා. ඒ වගේම අනිත් අයටත් ගහනවා. දේවරාජ්ගේ ජීවිතය බේරගත්ත හින්දා ඔහු නන්දු එක්ක කතා කරලා ඔහුට මොනවද ඕනේ අහනවා. නන්දු කියනවා මට මුකුත් එපා, සාම්බසිවරම්ගේ ලියවිලි ටික දුන්නොත් ඇති කියලා. දේවරාජ් කියනවා ඕක මොකක්ද මං ඒක දෙන්නම් කියලා. ඒ වගේම කියනවා මේ දවස් දෙකට ඔයා මාව බේරගත්තා, ඉතින් මෙහෙ හැමදාම නවතිනවා නම් මං කැමතියි කියලා. ඒ එයාගේ නංගිව නන්දුට බන්දලා දීලා. ඉතින් දැන් ආයෙත් ප්‍රශ්නයක්. මොකද නන්දු ආදරය කරන්නේ සමීරට. දේවරාජ්ගේ බිරිඳ සමීරට සාරියක් දීලා කියනවා වල්ලි සාරි අඳින්න දන්නේ නැහැ, ඒකට ටිකක් උදව් කරන්න කියලා. මේකට තරහින් සමීර සාරි හැට්ටේ මදිනකොට පුච්චනවා. ඒත් වල්ලි ඒක හදලා අරන් අඳිනවා. ඊට පස්සේ වල්ලි නන්දුව හම්බෙලා කියනවා මං ඔයාට කැමති නැහැ, මං කැමති මාමට, හැබැයි ඉතින් ඒක මට කියන්න බෑ, ඔයා අයියට කියන්න කියලා නන්දුට කියනවා. දැන් ඉතින් දේවරාජ් නන්දුට නංගිව බන්දලා දීලා ලියවිලි ටිකක් දෙන්න හදන්නේ. ඉතින් මේක දැනගෙන දේවරාජ්ගේ අක්කා විවාහ කරගෙන ඉන්න රාම් බාබු මෙහාට එනවා. මෙයා ටිකක් පිස්සු පොරක්. ඔහු මනමාලය කියලා හිතන්නේ පරම්ම. ඉතින් නන්දු මෙයාව භාවිතා කරලා මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න හදන්නේ. එතකොට නන්දුගේ නෑනා වගේම අයියත් විවාහයට එනවා. නන්දු දැන් විවාහය නවත්ත ගන්න රාම් බාබු ලවා සැලැස්මක් ගහනවා. ඒ දේවරාජ්ගේ හතුරෙක් වන වීරසාමිව විවාහය තියෙන වෙලාවට ගෙන්නගෙන දේවරාජ්ට පහර දීලා විවාහය නවත්ත ගන්න හදන්නේ. ඉතින් එදා රෑ වල්ලි එයාගේ පෙම්මතයි පැනලා යන්න හදන්නේ. මේ වෙලාවේ ගෙදර ඉන්න වීරසාමිගේ මිනිස්සුන්ට වල්ලිගේ පෙම්මත අහුවෙලා ඔහුව මරන්න හදනවා. ඒ වෙලේ දේවරාජ් එතනට ඇවිත් ඔවුන්ට හොඳටම ගහනවා. නන්දුත් උදව්වට ඇවිත් වීරසාමිගේ මිනිස්සුන්ට ගහනවා. දේවරාජ් දැනගන්නවා රාම්බාබු තමයි වීරසාමිගේ මිනිස්සු ඇතුළට ගත්තේ කියලා. ඒ ගමන්ම රාම්බාබු පිදුරු ගොඩක් අස්සේ හැංගෙනවා. එවලේ ඔහුට ගිනි තියන්න හදන්නේ දේවරාජ්. ඉතින් මේක මැදට පැනලා නන්දු හැමදේම ඇත්ත කියනවා. ඒ අනිත් අයට කරදර වෙනවා බලාගෙන ඉන්න බැරිකමට. ඉතින් දැන් දේවරාජ්ගේ මිනිස්සු නන්දුට ගහන්න එනවා. ඒත් නන්දු ඔවුන්ට හොඳටම ගහනවා. එතකොට දේවරාජ් ඇවිත් නන්දුට ගහනවා. මෙහෙම රණ්ඩුව යනකොට නන්දුගේ අම්ම ඇවිත් මොකද මේ කියලා පුතාව බේරගන්න හදනවා. එතකොට පරණ වුණ දේ දේවරාජ්ට වගේම නන්දුගේ අම්මට මතක් වෙනවා. ඒ වල්ලි කාර් එක එලවගෙන යද්දි වැරදි පැත්තෙන් ගිහින් සත්‍යමූර්තිගේ කාර් එකේ හැප්පෙනවා. ඉතින් වල්ලි එලවපු කාර් එක තල්ලු කරලා එතනින් අයින් කරන්න හදද්දි වල්ලි ලොරියකට හැප්පෙන්න යනවා. එයාව බේරගන්න සත්‍යමූර්ති වල්ලි පැත්තකට ඇදලා ගද්දිම සත්‍යමූර්ති ඒ ලොරියට හැප්පෙනවා. හැබැයි ඉතින් වල්ලි හැප්පෙන්න ගියා නෙමෙයි වීරසාමි හප්පන්න හදපු එකට තමයි සත්‍යමූර්ති හැප්පෙන්නේ. එයාව ඉස්පිරිතාලේට අරන් ගිහිල්ලා ඉද්දි එයා කියනවා මම යාළුවෙක්ට ඉඩමක් දුන්නා, ඒකේ ලියවිලි තියෙන මේ ගමේ කෙනෙක් ගාව ඒව අරන් දෙන්න ඕන කියලා. එවලෙම යා මැරෙනවා. මේ සිද්ධිය මතක් වුණ දේවරාජ් කඩුව අතෑරලා ගිහින් ලියවිලි ටික ගෙනත් නන්දුට දෙනවා. නන්දු ඒක සාම්බසිවරම්ට දෙනවා. එවලේ ඔහුත් ඇත්ත දැනගෙන දුක් වෙනවා ඔහු අතින් උනේ වැරද්දක් කියලා. ඒ වගේම දේපල විකුණලා ණය ටික ගෙව්වට බංකොලොත් වෙච්ච කොටස් වගේක් නන්දු ගාව තිබුණා. ඒවා අද වෙනකොට කෝටි 10කින් ඉහළ ගිහින් කියලා පල්ලවිගේ තාත්තා ඇවිත් කියනවා. ඉතින් ඒ වගේන අයියාගේ ලෙඩත් හොඳ කරගෙන ගේකුත් ගන්නවා. ඉතින් මෙතනින් මේ කතාව අවසන් වෙනවා. සුබ දවසක්.